දෙනාටම මම සමාජවාදී තරුණ සංගමයේ ඔබ දන්නවා විශේෂයෙන්ම අපේ රටේ තරුණ තරුණියෝ හැමදාම අපේ ජීවිත ඇතුලේ දැවැන්ත හීන ප්‍රමාණයක් තියෙන කෙල්ල කොල්ල ප්‍රමාණයක් තමයි අපේ රට ඇතුලේ ඉන්නේ. අවාසනාවකට හැම ආණ්ඩුවක්ම මේ අවුරුදු 70 ඇතුලේ හැම ආණ්ඩුවක්ම මේ අපේ තරුණ තරුණයන්ගේ හීන ටික තමයි වෙන්දේසි කරලා හැමදාම ඔවුන් බලයටපත් වෙන්න මේක පාවිච්චි කරේ. අපි දන්නවා ඒකේ ඉතාමත් කප් ගහපු කෙනෙක් තමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා. මොකද මේක මීට ඉස්සෙල්ලත් ඔහු තරුණයන්ට චුයිංගම් දෙන්නම් බේස්ලට් දෙන්නම් කියලා තමයි ඒ වෙලාවේ ඒ රටේ තරුණ තරුණයන් රවට්ටගෙන ඡන්දෙ ගත්තේ. ඒ ගමනේ යමින් විශේෂම මෛත්‍රීපාල ජනාධිපතිතුමත් ඒ වගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මැදිහත් වෙලා අපි දන්නවා විශේෂම අපේ ඉන්න තරුණ පරම්පරාවට දැවැන්ත ඒ කියන්නේ ඔවුන්ගේ තියෙන සිහිනවලට ආමන්ත්‍රණය කරලා ඒ සිහිනවලට දැන් පස්ස හරවලා තියෙනවා. අපි දන්නවා අපේ රට ඇතුලේ මේ ආණ්ඩුව පත් වෙද්දිම තරුණ තරුණයන්ට රැකියා දසලක්ෂයක් දෙන්නම් කියලා කිව්වා. ඒ වගේම ෆ්‍රී වයිෆයි කලාප දෙන්නම් කියලා කිව්වා. ඩිජිටල් යුගයක් බවට පරිවර්තනය කරනවා කිව්වා. තරුණයන්ට නිකන් හොල්මන් වෙන්න අපි වැඩේ හදලා දෙනවා කියලා තමයි කිව්වේ. ඒ වගේම සාක්කු දැන් හිස් වෙලා තියෙන්නේ, සාක්කු පුරවනවා කියලා තමයි මේ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිතුමා මේ රටේ ඉන්න තරුණ පරම්පරාවෙන් ඡන්දෙ ගත්තේ. එතකොට ඒ දැවැන්ත අපේ තරුණයන්ගේ තියෙන හීන වල හීන වෙන්දේසිය දාලා ඒක අඩු ගානට අරගෙන අද කිසි ගානක් නැතුව ඔවුන්ගේ ගමන ඔවුන් යමින් ඉන්නේ. ඒක නිසා අපි තරුණ තරුණයෙ විදිහට මේ ආණ්ඩුව යන ගමනත් ඒ වගේම මේ ආණ්ඩුව ක්‍රියාකලාප කලාපයත් අපි බරපතල ලෙස විවේචන ලක් කරනවා සහ අපි ඒක හෙළා දකමින් ඉන්නවා. අපි දන්නවා විශේෂයෙන්ම ආණ්ඩුවේ රැකියා දසලක්ෂයේ පම්පෝලි. මොකද මේ ආණ්ඩුව විශේෂම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඔහු මීට පෙරත් අපි දන්නවා නිකන් තරුණ කටයුතු ඇමතිවරයා ඔහු තමයි නිකන් සමහර තරුණයන් ටිකක් ලොකු ආකර්ෂණයක් දෙන නායකයා වගේ තමයි රට ඇතුලේ පරිවර්තනය වෙමින් ආවේ. ඔහුගේ පැත්තෙන් ඔහු රැකියා දසලක්ෂයක් දෙන්නම් කියලා තමයි අපේ තරුණ තරුණයන්ට ඒ වෙලාවේ සිහින වලට ආමන්ත්‍රණය කරේ. හැබැයි මොකද්ද කරේ? අපි දන්නවා ලංකාව ඇතුලේ 135ක් ඉන්නවා රැකියා විරහිත තරුණ තරුණ 135ක් ඉන්නවා විරැකියාවෙන් පෙළෙන රටේ ජනතාව. ඒක ඇතුළෙත් අපි දන්නවා විශේෂයෙන්ම රට ඇතුළේ උගත්ම පිරිස තමයි අපි කියන්නේ විශ්වවිද්‍යාලය වරම් අවසන් කරගෙන ඒ වගේම උපාධිධාරීන් ලංකාව ඇතුළේ 60,000ක් ඉන්නවා රැකියා නැතුව. හැබැයි පහුගිය කාලෙත් විශේෂයෙන්ම තරුණ සංගමයත් ඒ වගේම රැකියා විරහිත උපාධිධාරීන් සංගම සියලු දේවල් බලපෑම් ඇතුළේ අමාරුවෙන් මේ අගෝස්තු මාසේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඒ වගේම ආණ්ඩුවත් මැදිහත් වෙලා 4053කට රැකියා දෙන්න පටන් ගත්තා. රැකියා දුන්නා. පත්තියම් ලිපි ටික දුන්නා. හැබැයි අපිට තියෙන විහිළුව තමයි, මොකද මේ අග්‍රාමාත්‍යවරයා දිගටම ගත්තොත් එහෙම අපිට ටිකක් සැලකුතු විහිළු සපේන අග්‍රාමාත්‍යවරයෙක් බවට පත් වෙලා තියෙනවා. දැන් වෙලා තියෙන දේ තමයි ඒ අමාරුවෙන් මේ රටේ ජනතාව තරුණ තරුණියෝ මැදිහත් වෙලා උද්ඝෝෂණ කරලා අරගල කරලා මේ රැකියා 4053ක් ගත්තට පස්සෙත් ඒ ගත් 4053 දැන් මේ අග්‍රාමාත්‍යය අරුම පුදුම සූත්‍රයක් ආයි රට ඇතුළට හඳුන්වා දෙමින් ඒ 4053 පත්වෙච්ච තරුණ තරුණියෝ දැන් රැකියා වලින් ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙලා තියෙනවා. ඒක නිසා මේ පිළිබඳ කිව්වොත් එහෙම දැන් ගත්තොත් එහෙම රටේ 4053ට මතුවෙලා ඒ දුන්න උපාධිධාරීන් දැන් ආයි නැවත ඉන්ටර්වයුව කරන්න පටන් ගන්න තියෙනවා. ඒ ඉන්ටර්වයුව කරන්න ආරම්භ තියෙන ඒ උපාධිධාරීන් ලෙස ගත්ත සියලු දෙනා බාහිරද අභ්‍යන්තරද කියලා බලන්න දැන් පටන් අරගෙන තියෙනවා. මේකේ මුල ඉඳන් අපි විස්තරේ කිව්වොත් අපි දන්නවා පත්තරේ 2017 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා මේ තියෙන්නේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය. ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයාට තියෙන අමාත්‍යාංශය. මේ අමාත්‍යාංශය පත්‍ර දැන්වීමක් දානවා 2017 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා සංවර්ධන නිලධාරීන් ලෙස උපාධිධාරී පත්තිම් දැන්ට රැකියා විරහිතව ඉන්න සියලු දෙනාට මේ ඇප්ලිකේෂන් එවන්න කියලා. එතකොට මේ අග්‍රාමාත්‍යර මැදිහත් වුණාට පස්සේ ඊළඟට මේ අරගලයේ සියලු දේවල් ඇතුලේ විශේෂයෙන්ම 2018 8 වෙනි මාසේ 20 වෙනිදා මේ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශ අග්‍රාමාත්‍යරගේ අමාත්‍යාංශයෙන් 4053කට පත්වීම් දෙනවා. මේ තියෙන්නේ ඒ ළමයෙකුට එපු පත්වීම් ලිපිය මාසයකට රුපියල් 20,000ක දීමනාවක් දෙනවා. ඒ වගේම ඔබ දන්නවා රැකියාව දෙද්දී මේ ආණ්ඩුව පුළුවන් තරම් සද්ද දාලා පත්තරවල දැන්වීම් දාලා TV එකේ මේ සමහර මාධ්‍ය ආයතන අරගෙන ඒවා සජීවී විකාශනය කරලා ලොකු පෙරහැරක් දාලා තමයි
මේ රැකියා 4053 දුන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව රැකියා දෙන්න පටන් ගන්න තියෙනවා. අපි වාදිදාරින්ටත් දැන් මේක දෙන්න පටන් ගත්තා කියලා තමයි මේ සෙල්ලම පටන් ගත්තේ. මේක මේ මේක දුන්නේ 8 වෙනි මාසේ 20 වෙනිදා. කියන්නේ අගෝස්තු මාසේ 20 වෙනිදා. හැබැයි ඒක දුන්නට පස්සේ මේ සිදුවීමක් වෙනවා. මේ දෙන්න ආපු පළවෙනි වෙලාවෙම, ඒ කියන්නේ අරලියගහ මන්ත්‍රීයට මේ සියලු දෙනා මේ ළමයි සියලු බලාපොරොත්තු සහිතව ආපු ළමයිගෙන් ළමයි 60 දෙනෙක් ඒ වෙලාවේ ඉවත් කරනවා. ඒ වෙලාවේ ළමයි යවුවාම ඇයි අපි ඉවත් කරන්න කියලා ඒගොල්ලන්ට කියන්නේ මේ මේ උපාධිධාරීන්ගේ නාමලියකනේ ඕගොල්ලන්ගේ නම නැහැ කියලා. 60 දෙනෙක් ඒ වෙලාවේ ඉවත් කරනවා. දැන් අපිට තියෙනවා නිශ්චිතව තොරතුරු මඩකලපු ඉන්නවා 13 දෙනෙක්. 13 දෙනෙක් මඩකලපු ඉන්න 13 දෙනෙක් ඒ වෙලාවේ ඉවත් කරනවා. දැන් 60 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඒ රැකියා ගන්නාපු පිරිස ඉවත් වෙලා ගියා. ඊට පස්සේ දැන් අපි හොයන්න පටන් ගත්ත මොකද්ද මේ අරුම පුදුම රැකියා ලබා දීම කියන්නේ 4053 කට රස්සා දෙන්න එනවා. රස්සා දෙන්න ගියාට පස්සේ දීපු ළමයි ටික අහක් කරන්න පටන් ගන්න තියෙනවා. එතකොට මෙන්න මේ මේ ක්‍රියාවලියත් එක්ක විශේෂයෙන්ම ගත්තොත් එහෙම, ඒ කියන්නේ 9 වෙනි මාසේ 7 වෙනිදා ජාතික ප්‍රතිපත්තා ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ආයි නැවත ආයතන ප්‍රධානීන්ට ලියුමක් ගහනවා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීම ඇතුලේ ලියුමක් ගහනවා. ලංකාවේ පළවෙනි වතාවට ඔබ දන්නවා සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ තියන්නේ රැකියාවකදී එකපාරයි. ඊට අමතරව ආයි සම්මුඛ පරීක්ෂණ තියනවා නම් තියන්නේ එක උසස් වීමක් දෙන්න මොකරි වෙන අවස්ථාවක් ඇතුලේ. හැබැයි දැන් මේ කරලා තියෙන මොකක්ද? අග්‍රාමාත්‍ය පළවෙනි වතාවට ලංකාවේ, ඒ කියන්නේ මේ රස්සාවල් දීපු කෙනාට ආයි නැවත සම්මුඛ පරීක්ෂණයක් කරන්න කියලා ආයි නැවත ඒ ඉන්න නිලධාරීන්ට යවලා තියෙනවා. ඒකට මේ තියෙන්නේ මේ ආයතන වලට ආපු ලියුම. ඒකේ ප්‍රධාන කරුණු තුනක් සඳහන් කරලා තියෙනවා. එකක් තමයි ඒගොල්ලන්ට මේ මේ ඉන්ටර්වියු කරපු සියලු දෙනාව ආයි නැවත බලන්න කියලා කියනවා. ඔයගොල්ලෝ රාජ්, ඒ කියන්නේ අභ්‍යන්තරද බාහිරද කියලා. ඒ කියන්නේ ඒක උපාධිධාරී අරන් තියෙන බාහිර එකක්ද අභ්‍යන්තර එකක්ද කියලා ආයි නැවත බලන්න කියලා තියෙනවා. මට වයස අවුරුදු 35 සම්පූර්ණ කරනවා තියෙනවා කියලා බලන්න කියලා තියෙනවා. ඒ වගේ උපාධිය වළංගු දිනේ කවද්ද කියලා බලන්න කියලා තියෙනවා. දැන් එතකොට මේ මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේ ආණ්ඩුව ඔක්කොම අනාගන්න එක ගැන අපිට නිකන් අමුත්තක් නැහැ මේ කරන වැඩත් එක්ක. ඒ නිසා මේ එකපාර මතක් වෙලා තියෙනවා. දැන් 4053 කට රැකියා දෙන්න ඔක්කොම ලියුම් දීලා ඔක්කොම යවුවට පස්සේ අග්‍රාමාත්‍ය ආයෙ නැවත මැදිහත් වෙලා කියනවා අපිට මාර වැඩි වැරදීමක් වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට සෝරි. ඒක නිසා මෙන්න මේ ඕගොල්ලෝ දැන් නැවත ආයි මේ රස්සා දීපු සෙට් එකට ආයි නැවත ඉන්ටර්වියු කරන්න කියලා කියලා තියෙනවා. එතකොට මෙන්න මේක ආයි නැවත සම්මුඛ පරීක්ෂණ කරන්න පටන් ගන්න තියෙනවා. මේකෙන් අතර වෙලා නැහැ. මේ ඛේද වාචකයේ තමයි මේ පත්වීම් ලබපු ළමයිට දැන් කියන්නේ නැවත ඒ ආයතන වල ඉන්ටර්වියු කරලා දැන් 2018 9/14 වෙනිදා මේ වගේ අපිට ලියුම් රාශියක් තියෙනවා. ඒවල තියෙනවා ලියුමක්. මොකද්ද මේකේ තියෙන්නේ? පළමුව අධිර යටතේ ඕගොල්ලන්ට අග්‍රාම, ඒ කියන්නේ මේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් අරගෙන තියෙනවා. පළමු රස්සාදී මේ ප්‍රමුඛතාවය අරගෙන තියෙන්නේ බාහිර සිසුන්ට දෙන්නේ අභ්‍යන්තර, ඒ කියන්නේ අභ්‍යන්තර සිසුන්ට තමයි දෙන්නේ, බාහිර සිසුන්ට දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඇතුලේ, ඒ කියන්නේ අභ්‍යන්තරව ඉගෙන ගත්ත ළමයිට විතරයි උපාධිධාරිය දෙන්නේ, බාහිර සිසුන්ට උපාධිය දෙන්නේ නැහැ කියලා දැන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට සමා වෙන්න සෝරි කියලා දැන් ලියුමක් කියවලා තියෙනවා. දැන් මොකද්ද මේ ආණ්ඩු? දැන් මෙහෙම සෙල්ලම් කරන්න පුළුවන් තරුණ තරුණියන්ගේ ජීවිතත් එක්ක. දැන් ඔබ දන්නවා තරුණයෙක්ට රැකියාවක් කියලා කියන්නේ අතිවිශාල, ඒක මහා ධන සම්පතක් බවට, ඒක මහා ජීවිතේ ලොකු සීනියක් බවට, බලාපොරොත්තු වියක් බවට පත් වෙලා තියෙනවා. රජයේ රස්සාවක් කියලා කියන්නේ ඊටත් වඩා දෙයක් ඔළුවේ තියෙනවා. හැබැයි එහෙම තියෙන ආණ්ඩුවකට, එහෙම තියෙන මේ තරුණයත් එක්ක තමයි මේ සෙල්ලම් කරන්න පටන් ගන්න තියෙන්නේ. කියන්නේ Tamanට වැරදිලා තියෙනවා. ඒක නිසා ඕගොල්ලෝ ගෙවල් වලට එලා ඉන්න පළවෙනි වතාවේ දැන් අපිට දෙන්න වෙන්නේ ඕගොල්ලෝ මේ අභ්‍යන්තර සිසුන්ට විතරයි, බාහිර සිසුන්ට දෙන්න නැහැ. අපිට සොරි ඔට්ටු නැහැ කියලා කියලා තියෙනවා. හැබැයි එහෙම ආණ්ඩුවට සෙල්ලම් කරන්න පුළුවන්. මොකද මේ අපි දැන් තරුණ තරුණියත් එක්ක මේ ප්‍රශ්නේ කතා කරලා පස්සේ ඒ ජීවිතේ සෑහෙන කේද වාචකයක් තියෙනවා. අපිට ඒ තරුණ තරුණියත් එක්ක කතා කරලා පස්සේ තියෙන සමහර තරුණ තරුණියෝ සමාහට ඉදිරි දිනකදී බෙල්ල වෙන දාගෙන ඉන්නේ නැද්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මොකද සමහර තරුණ මේ පත්ති 4035 දෙන්නේ කීයකින්ද? මේකට දෙන්නේ සෑහෙන ප්‍රොටෝක් දීලා තිබුණේ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලන්ට දීලා තිබුණේ මේ සම්මුඛ පරීක්ෂණයේ ඉහළම ලකුණු ගත්ත සෙට් එක තමයි මේ ඉන්නේ කියලා. එතකොට සමහර ඉන්න ගොඩක් උපාධිධාරීන් ගත්තොත් එහෙම මේ ලංකාවේ තියෙන අධ්‍යාපනයේ ඛේද වාචකය තමයි ගොඩක් ඉන්න දැනට ඉන්න උපාධිධාරීන් ගත්තොත් එහෙම ඒගොල්ලන්ට මොකද ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයන් සහ අනිකුත් තියෙන ජීව මිනිසුන් වෙත වෙන සිද්ධාන්ත නවත්තන්න බෑනේ, රස්සාවල් නැහැ කියලා. ඒ නිසා ගොඩක් කටි විවාහ වෙලා තියෙනවා. එතකොට දරුවෝ ඉන්නවා. එතකොට දැන් සමහර ඉන්න කට්ටියට දැන් ජොබ් එකට යන්න උනාට පස්සේ යාට දරුවෝ තියලා යන සිස්ටම් එකක් නැහැ. එතකොට දැන් ඊළඟ මාසේ පඩිය හම්බ වෙනවා. ඒ පඩියෙන් අපි සේවකෙක්, ඒ කියන්නේ ඒ පඩියෙන් ආයි සේවකයට වැටුපක් දෙන්නම් කියලා ළමයා බලා ගන්න ගෙදර කෙනෙක් තියලා තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් ඉන්නවා. එක පැත්තකින් දැන් තමයි ජොබ් එකට යනවද නැද්ද කියලා. ඒ කියන්නේ දැන් මේ යන විදිහට දැන් තමයි ජොබ් එකත් අහිමි වෙනවා. හැබැයි ඒක පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් කිසිදු බලධාරියෙක් මේ වෙනකන් කරන්නේ නැහැ.
ඒක නිසා බරපතල අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. සමහර ළමයි ලක්ෂයකට වඩා සමහර වීදම් කරලා තියෙනවා. මොකද ඔබ දන්නවා රාජ්‍ය රස්සාවක් යද්දි ඒ ළමයි ගත්තොතේම සාරි ගන්න ඕනේ, ඇඳුම් ගන්න ඕනේ. මොකද ගෙදර වැඩට ඉන්න ඇඳුම් වලින් යන්න බෑනේ. එතකොට ඒවට සාමාන්‍යයෙන් ගත්තොත් විශේෂම කාන්තාවන්ට සැලකිලි වීදමක් යනවා. ඒ වීදම් සියල්ල කළා දැන් රටට ආයෙ නැවතත් ගත්තොත් මේ ආණ්ඩුව අර දී රැකියා දසලක්ෂයක් දෙන්නම් කියලා පම්පෝරු ගහපු ආණ්ඩුව ආයෙ ජොබ් දීපු කෙල්ල කොල්ලන්ව එක පැත්තකින් අමාරුවේ දාලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි සමාජවාදී තරුණ සංගම විදිහට අපි විශේෂයෙන් මේ අග්‍රාමාත්‍යවරයාට කියනවා ඕගොල්ලෝ ගොඩාක් සෙල්ලම් කරනවා කියලා අපි දන්නවා. හැබැයි මේ 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 තරුණ තරුණ එක මේ සෙල්ලම් වලට ඕගොල්ලෝ ලෑස්ති වෙන්න එපා කියලා තියෙනවා. මොකද මේ 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 මැදිහත්වීම ඇතුළේ ඉන්නේ විශේෂම අග්‍රාමාත්‍යවරයා අනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා. ඒ වගේම ඔබ දන්නවා දැන් ලංකාව ඇතුළේ ඉන්නවා විශේෂයෙන් මේ රොකට් ෆිල්ම් හදන ඇමතිවරයෙක් විජේදාස ඇමතිවරයා. ඒ නිසා එයාගෙත් මේ මැදිහත්වීමත් එක තමයි මේ මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා ලංකාව කිසි වෙලාවක රස්සාවල් දෙද්දී බාහිර ද අභ්‍යන්තර දෙක සැලකුවේ නැහැ. මොකද ඒ සියලු දෙනා උපාධිධාරීන් නම් උපාධිධාරීන් තමයි රස්සාව උනේ. ඒ නිසා ඒක වැරදි තීරණයක්. අනිත් එක වයස අවුරුදු 35. මොකද මේ කිසිදු ගත්ත උපාධිධාරියෙක්ගේ වයස ගිහිල්ලා තියෙන්නේ ඒගොල්ලන්ගේ අධ්‍යාපන ක්‍රමේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. ඒගොල්ලෝ උපාධි අරගෙන ගෙදරට වෙලා ඉන්න ගියාට පස්සේ වයස යනවා. ඒකට ආණ්ඩුවක් කියන්න ඕනකම තියෙන ළමයි මොනවද කරන්නේ? වයස 35ද වැඩි වෙනවද නැද්ද කියන්නේ. ඒක තරුණයන්ට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක නිසා අපි මේ රොකට් ඇමතිවරයටත් ඒ වගේම අග්‍රාමාත්‍යවරයාටත් කියනවා මේ සෙල්ලම වහම නතර කරන්න ඕනකම තියෙනවා. අනිත් එක අපි දැන්ට හොයාගෙන ගිය තොරතුරුන් ඔ කැබිනට් මණ්ඩලෙ මෙහෙම තීරණයක් අරගෙන නැහැ. ඒක නිසා රොකට් ඇමතිවරයාට ඕන ඕන විදිහට සෙල්ලම් දාන්න මේ රටේ තරුණ ඉඩ දෙන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේකට සැලකුතු වක්කීමක් දරමින් විශේෂයෙන්ම බාහිර උපාධි සුරකීමේ සංවිධාන එකතුව විදිහට ඒක කැඳවුම් කරු විදිහට ඉන්න මහේ සහෝදරයත් ඒ වගේම සමාජවාදී තරුණ සංගමයත් අනිත් සියලු සංවිධානත් ඔක්කොම එකතු කරගෙන අපි දැන් මේ මාසෙ පුරා විශේෂයෙන්ම තරුණ තරුණියත් එක්ක මේ සාකච්ඡාව අපි කරගෙන යනවා. ඒක නිසා අපි දැන් බලාපොරොත්තු වෙනවා රට පුරාම මේ 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 අසාධාරණයට ලක් වෙච්ච තරුණ තරුණියොත් ඒ වගේම විශේෂයෙන් බාහිර උපාධි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන තරුණ තරුණියත් එකතු කරගත්ත පෙස්සමක් අස්සම් කරන්න. ඒක නිසා අපි අද දවසේ අපි අග්‍රාමාත්‍යවරයාට කියනවා අපි අනතුරු ඇඟීම කරනවා ඔබතුමාගේ පැත්තෙන් මේ යන මේ 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 තකතිරු තීරණය මේ තකතිරු තීරණය රොකට් ඇමතිවරයාට බයේ සැලෙන්නේ නැතුව මේ තීරණය වහාම අකුලවන්න ඕනකම තියෙනවා. එහෙම අකුලුවේ නැත්තම් අපි විශේෂයෙන්ම මේකට එකතු කරන්න පුළුවන් සියලු බලවේගات එක්ක අයවැයට කලින් ඒකට වෙච්ච ක්‍රියාමාර්ග සමාජවාදී තරුණ සංගමයේ විශේෂයෙන් බාහිර උපාධි සුරකීමේ සංවිධානයේ සියලු සංවිධානත් එක්ක වෙලා අපි ගන්නවා කියන එක අපි මේ ඇතුලේ මතක් කරන් තියෙනවා. ඉතින් ඒක නිසා අපි කියන්නේ තරුණ තරුණයන්ට මේ රැවටිලිකාරී ආණ්ඩුවත් එක්ක ඩීල් දාලා අපිට වැඩක් නැහැ. ඒ නිසා අපිට ඕනකම තියෙනවා මේ ආණ්ඩුවෙන් දෙයක් දිනා ගන්න අනිවාර්යයෙන්ම තරුණ තරුණ විදිහට සටන් කරන්න ඕනේ, අරගල කරන්න ඕනේ. එහෙම නැතුව මුකුත් දෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි බාහිර උපාධිධාරීන්ටත් ඒ වගේම රටට ආදරය කරන සියලු දෙනාටත් කියන්නේ මේ උපාධි රැකීම වෙනුවෙන් ඔබේ රස්සාව රැකීම වෙනුවෙන් ඒ වගේම අපි දන්නවා විශේෂ මාධ්‍ය ආයතනවල බාහිර උපාධිය කියලා කියන්නේ විශේෂම රැකියාවේ තවත් උසස් වීමක් තවත් අවස්ථාවක් ගන්න තියෙන එකක්. ඉතින් මේක නැති කරන්න තමයි මේ ආණ්ඩුවට ඕනකම තියෙන්නේ. මොකද ආණ්ඩුවේ අපි දන්නවා දේශපාලන ලයින් එක තියෙන්නේ මේ උපාධිය මේ බාහිර දබ්බෙන්තර කියන ප්‍රශ්නේ නෙමෙයි. සම්පුළුවන් නම් මේක සම්පූර්ණයෙන්ම එළියට දාලා මේක කඩේකට විකුණ ගන්න ඕනකම තියෙන්නේ. ඒක තමයි දේශපාලන අදහස ඒගොල්ලන්ගේ. ඒක නිසා ඒගොල්ල මේ බාහිර උපාධියට ගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් ඒ වගේම ඒකට අදාළ කරන විනාශය කිරීමේ වැඩ කටයුතු දිගින් දිගටම කරමින් යනවා. ඒ නිසා සමාජවාදී තරුණ සංගමේ ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අපි තරුණ තරුණයන්ට කියනවා මේ වළක්වන මේ ප්‍රෝඩාකාරී අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිතුමාගේ ක්‍රියාවලියට එරෙහිව ඔබ සියලු දෙනා ඒකට එරෙහිව පාත්‍ර බහින්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මේ තියෙන රැකියාවේ ඒ අපේ අග්‍රාමාත්‍යවරයාගේ සම්දර්ශන ටික ඒ රැකියාවේ අපේ තරුණයන්ගේ සිහිනත් එක්ක නටපු සෙල්ලම් ටික. ඒ වගේම ඔබ දන්නවා ෆ්‍රී වයිෆයි කියලා. මේක ලොකු නිකන් ලොකු සංවාදයක් හදලා තිබ්බා. ඒ වගේම අපි දන්නවා තරුණ තරුණයන්ට ටැබ් දෙන්නම් කියලා කිව්වා. සමහර ටොයිලට් එකක් නැතිවෙන ටැබ් එක දෙන්නම් කියලා කිව්වේ. එහෙම තමයි මේක ගෙනාවේ. ඊට පස්සේ මේ මේ තරුණ තරුණයන්ට තාක්ෂණික පුරෝණ නගර හදනවා කියලා කිව්වා. ඒවා මොකක්වත් අද නැහැ. ඒගොල්ලන්ගේ තැන් වලට කේවල් පුරෝගණ තියෙනවා. නමුත් තරුණ තරුණයන්ට මොකක්වත් නැහැ. රටේ ගත්තොත් එහෙම ස්ථාන 1000ක විතර ෆ්‍රී වයිෆයි තියෙන කලාප තියෙනවා. අද ඔබ ගිහිල්ලා බලන්න ඒවා ෆ්‍රී වයිෆයි තියෙනවද කියලා. බෝඩ් කෑලි විතරයි. වෙන මොකක්වත් නැහැ. ඒ වගේම අපි දන්නවා ජංගම දුරකථන කියලා කියන්නේ. දැන් මේ ආණ්ඩුව මේ තරුණ තරුණයන්ට සුබ සාධනය තරුණ තරුණයන්ගේ වෙනුවෙන් කතා කරන්න ආපෝ එකක්නේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ ගත්තොත් එහෙම ගිය අයවැයත් එක්ක ලංකාවේ ගත්තොත් එහෙම හැම රුපියල් 100ක් අපි කාඩ් එකෙන් අපි රීලෝඩ් කරොත් එහෙම 49.73 බදු යන. ඒක නිසා දැන් අපි ගොඩාක් කෙල්ල කොල්ල ඇතරම ගත්තොත් එහෙම ගොඩක් කට්ටිය කතා කරන්නේ අපේ ඉන්න ළඟමාසල් වැසිය වෙනුවට අපි කතා කරන්නේ ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තමයි ලව් කරන්න වෙලා අපිට තියෙන්නේ. අපි ගන්න රුපියල් 100 ගත්තොත් එමු රුපියල් 50
ගත්තොත් එහෙම ආණ්ඩුවට දෙන්න වෙලා තියෙනවා. එහෙම තමයි දැන් මේ Wi-Fi සිස්ටම් එකත් ඒ වගේම ෆ්‍රී Wi-Fi ක්‍රියාවලියත් තමයි දුරකථන ක්‍රියාවලියත් තුළ හැදුනේ. දැන් data card එකක් දැම්මොත් එහෙම රුපියල් 100ක් ගත්තොත් එහෙම රුපියල් 44ක් බදු තියෙනවා. ඒක නිසා මේ ආණ්ඩුව ආයි වෙන ගිනියන්නේ වෙන මොකක්වත් නැහැ. නිෂ්පාදන ක්‍රියාවලියන් මොන මොකක්වත් නැහැ. මොනවා හරි දෙයකින් බදු අරගෙන ඒගොල්ලන්ගේ දේශපාලන ක්‍රියාවලිය ඉස්සරහට යනවා මිසක් තරුණ තරුණයන්ට පස්සාරෝප ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා ජනප්‍රියම උදාහරණයක් තිබා විශේෂයෙන්ම අර නංගි කෙනෙක් පෙන්න හිටියත් තෙමෙන්න යන්නේ නැතුව ඒගොල්ලන්ට කාර් දෙන්න තමයි මේ අග්‍රාමාත්‍යරයා මැදිහත් වෙලා තිබුණේ. මේ ආණ්ඩුව මැදිහත් වෙලා තිබුණේ කාර් දෙන්න තමයි ආවේ. තරුණ තරුණයන්ගේ හීන පෙන්නලා ඒක නිසා බයිසිකල් ගිය කාලේ ඉවරයි ඔයාල කාර් වල යන්න කියන සීන තමයි තිබ්බේ. හැබැයි මොකද්ද මේ ආණ්ඩුව කරේ? අපි දන්නවා ඒ කියන්නේ ගිය ආයවැයට වෙද්දී 135,000කට තිබුණු යතුරු පැදිය අද ගත්තොත් එහෙම 103,500ක් බවට පත් වෙලා තියෙනවා. කාර් රෝන්නේ අග්‍රාමාත්‍යරයා බයිසිකලයක් ගත්තොත් දැන් අද 103,500ක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම 3 wheel එක 104,500ක් තිබුණ එක දැන් අද 107,500යි 8කට ඒක කිට්ටු වෙලා තියෙනවා. ඒක නිසා කාර් රෝන්නේ හැමතිවරයට අපි අහන්නේ. අඩුම තරමේ කෙල්ල කොල්ල පාවිච්චි කරපු 3 wheel එක බයිසිකලයට වැඩේ දීලා තියෙනවා. ඒක නිසා එතනට තමයි මේක පත් කළා තියෙන්නේ. දැන් අපි ගන්නවා අපි දන්නවා ලංකාවේ ගත්තොත් එහෙම 140කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා යතුරු පැද. එතකොට දැන් ඉස්සර තිබුණේ නිකන් කතාවක් තියෙනවා බස්තියන් තමයි පයින් යන්නේ කියලා. දැන් අපිට වෙලා තියෙන දේ තමයි බයිසිකල් තියාගෙන තමයි පයින් යන්න වෙලා තියෙන්නේ. මොකද මේ අපේ අග්‍රාමාත්‍යවරයාත් විශේෂයෙන් මේ ආණ්ඩුවත් ඇතුලේ අරුම පුදුම සූත්‍රයක් දැන් හඳුන්වා දීලා තියෙනවා. ඒ විශේෂම මංගල මහත්තයාගේ මහා සූත්‍රයේ ඒ සූත්‍රෙත් එක්ක ගත්තොත් එහෙම දිගින් දිගටම ආයි පෙට්‍රල් මිල අඩු වෙන එකක් නෙමෙයි වැඩි වෙන එකක් තියෙන. ඒ නිසා ගත්තොත් එහෙම දැයි අතුරු පැදි ගෙදර තියලා පයින් තමයි කෙල්ල කොල්ලන්ට යන්න වෙලා තියෙන. ඒ නිසා තෙමෙන්නේ නැතුව යන්න දැන් තියෙන දේ තමයි කාර් එකක් වෙනුවට අපිට බයිසිකලයක් ගන්නත් බෑ, 3 wheel එකක් ගන්න බෑ, කුඩයක් අරගෙන නැත්නම් මේ කොලයක් අරගෙන තමයි දැන් අපිට පාරේ යන්න පුළුවන් තරකට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ මැදිහත් වීම තියෙනවා. ඒ වගේම විශේෂම අපි තරුණ තරුණයන්ට බලපාන නිසා විශේෂයෙන් මේ මංගල ඇමතිවරයාගේ මහා සූත්‍රයේ ඊ ඉදිරිපත් කරා. අපි දන්න ලොකු සංවාදයක් ඇති කරලා මම හිතන රටේ මාධ්‍යත් සැලකිතු මැදිහත් වීමක් කළා. දැන් මංගල මහත්තයා ඊ ඇවිල්ලා මහා සූත්‍රයක් ඉදිරිපත් කරනවා. දැන් මේ සූත්‍රයේ ඉදිරිපත් කරේ කොහොමද? දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් අපි දන්න විදිහට විශේෂයෙන්ම අපේ කණිජ තෙල් වෘත්තීය සමිතිය මැදිහත් වෙලා විශේෂම රාජකරණ සහෝදරය මැදිහත් වෙලා තොරතුරු දැනගැමීමේ පනත ඇතුලේ දිගින්දම කණිජ තෙල් සංස්ථාවට ඉන තොරතුරු දැනගැමීමේ පනත අධිකාරියට සියල්ලටම දුන්නා මේ සූත්‍රයේ මහත්ව දෙන්නේ නැහැ නිසා මේ සූත්‍රයේ කොහොම හරි අපිට දෙන්න කියලා. හැබැයි දැන් මේ සූත්‍රයේ අපි ඉල්ලුවට පස්සේ රාජකරණ සහෝදරය ඉල්ලුවට පස්සේ ඒකට ලිඛිතව ආවා ලියුමක් මේ තොරතුරු දෙන්න බෑ, අහවල් වගන්තිය තියෙනවා, ඒ වගන්තිය තියෙන නිසා මේ තොරතුරු දෙන්න බෑ කියලා. දැන් මේක මංගල සමරවීර අමතරය කියලා කියන්නේ නිකන් ප්‍රජාතන්ත්‍රවාදී ටිකක් ප්‍රතිමූර්තිය වගේ පෙන්වන එකක්, පෙන්වන එකක්. අනිත් එක ජනමාධ්‍ය ඇමතිවරය. දැන් කොහොමද තොරතුරු පනත ඇතුලේ දෙන්න බෑ කිව්ව එකක් මංගල ඇමතිවරය කොහොමද දුන්නේ? එහෙම දෙන්න බෑනේ. දැන් මේක තොරතුරු පනත ඇතුලේ කිව්ව නම් මංගල ඇමතිවරයට මේක වැරදි වා දෙන්න කියලා ඒක හිතා ගන්න පුළුවන්. හැබැයි දැන් තොරතුරු පනත ඇතුලේ එනවා තොරතුරක් ලිඛිත වෙනවා මේක දෙන්න බෑ, මේ තොරතුරු දෙන්න බෑ, අහවල් වගන්තිය නිසා මේක දෙන්න බෑ. ඒ දෙන්න බෑ කියපු එක මංගල ඇමතිවරය කොහොමද දුන්නේ? ඒක පට්ටපල් බොරුවක්නේ. ඒක නිසා මේක ඇතුලේ අනිත් තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් මේ සූත්‍රය අපි ගත්තොත් එහෙම මේක හොඳයි ওই පහවතර ශිෂ්‍යත්වයේ ළමයට ගාණක් හදන්න වගේ දෙන තියෙනක. මේ පට්ටපල් බොරුවක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේ සූත්‍රය හරිනම් දැන් අපි මේක බැලුවා මොකද මේ සූත්‍රය හරිනම් අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ මේ යන විදිහට ගත්තොත් එහෙම ඒක කියන්නේ ඉන්ධන මූලික එකක පහක් තියෙනවා. එකක් සුපර් ඩීසල් තියෙනවා, නෝමල් ඩීසල් තියෙනවා, ඊළඟ සුපර් පෙට්‍රල් තියෙනවා, නෝමල් පෙට්‍රල් තියෙනවා, භූමි තෙල් තියෙනවා. දැන් එතකොට 2018 9 මාසේ, කියන්නේ මේ ගිය මාසෙ නෙමෙයි ඊට ඉස්සෙල්ලා මාසේ මේ මිල ගණන මේ සූත්‍රයට අනුව සියලු දේවල් හරියට ගත්තොත් වැඩි වෙන්න ඕනේ. අපි කියන්නේ වැඩි වෙන්න ඕනේ කියන්නේ මේ සූත්‍රයක් තියෙන මොකද්ද? නිශ්චිත ඒකකයක් ඉදිරිපත් කරාට පස්සේ ඒ අර ඒකක පහේම මිල වැඩි වෙන්න ඕනකම තියෙනවා. සූත්‍රයක් නම් ඒකනෙ වෙන්න ඕනේ. අඩු වෙන්න විදියක් නැහැ. අඩු වෙමු හෝ වැඩි වෙමු. නමුත් දැන් මෙන්න මේ තියෙන මූලික ඒකකයට අනුව ගත්තොත් එහෙම 2018 9 මාසේ 11 වෙනිදා නෝමල් ඩීසල් මේ කණජ සංස්ථාවේ තිබුණ වෙබ්සයිට් එකෙන් ගත්තේ 23 රුපියල් 23ට තියෙනවා. එතකොට භූමි තෙල් තියෙන රුපියල් 70ට. එතකොට 10 මාසේ 11 වෙනිදා, ඒ කියන්නේ මේ පහුගිය 10 මාසේ 11 වෙනිදා, එතකොට නෝමල් ඩීසල් වලයි භූමි තෙල් වලයි මිල වැඩි වෙලා නැහැ. දැන් අපි අහන්නේ මංගල ඇමතිවරයන් කොහොමද එහෙම වෙන්නේ? දැන් සූත්‍රයක් මොකක් හරි හැදුවා නම් ඇමතිවරයා ඒ සියලු ඒකක පහටම එක බලපාන්න ඕනේ. හැබැයි දැන් භූමි තෙල් වලටයි ඊට පස්සේ නෝමල් ඩීසල් වලටයි ඒක බලපෑවෙන්නේ නැත්තේ මොකද?
එතකොට ඒකට ඒකට මොකද්ද වෙච්ච අඩුවීමට විශේෂ සාධකයක් බලපාන්නේ කොහොමද? එහෙම වෙන්න බෑ. මේක අපි තාමත් වකිම කියනවා මේක පට්ටපල් බොරුවක්. ඒක නිසා මේක මංගල ඇමතිවරයාගේ මේ කෙප්ප සූත්‍රයක් මිසක් මිල සූත්‍රයක් නෙමෙයි. මේක මංගල ඇමතිවරයාගේ කෙප්ප සූත්‍රය. මොකද අපි දැන් තොරතුරු හොයාගෙන ගියාට පස්සේ මේක 2003 මේක 2003 විශේෂම IOC එකයි ලංකා තෙල් සංස්ථාවයි ආණ්ඩුවයි එකට එකතු වෙලා හදපු එක මේක විකුණන්න හදපු ගිවිසුම වෙලාවේ ගහපු එක තමයි මේ MRP V1 V2 V3 V4 කියලා මේ සූත්‍රය. මේක මේ මංගල ඇමතිවරයා අමුතෙන් හොයාගත්ත එකක් නිසා පට්ට කෙබරයක් තමයි මේ විශේෂම ඔබේ මාධ්‍ය ආයතනත් මැදිහත් වෙලා මේකට කරපු අරගලයක්, ඒ වගේම රටේ ජනතාව කරපු අරගලයක්. මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණාට පස්සේ මෙන්න කෙබ්බ පට්ට කෙබරයක් ඇවිල්ලා මංගල ඇමතිවරයා ඉදිරිපත් කරනවා. මේක මේ මොකක්වත් අදාළ කමක් නෙමෙයි. එහෙමනම් ඒක කොහොමද නෝමල් ඩීසල් වලට බලපෑවේ නැත්තේ? ඇයි ඒක භූමි තෙල් වලට බලපාන්නේ නැත්තේ? ඇයි තොරතුරු දැනගැනීමේ පනත ඇතුළෙත් මේක දෙන්න බෑ කියලා කිව්වට පස්සේ මංගල ඇමතිවරයාට මොකද්ද තියෙන බලය එහෙම දෙන්න? එහෙම වෙන්න විදියක් නැහැ. මේක මේ පට්ට කෙබර කියන ආණ්ඩුව ඒකේ ප්‍රතිමූර්තිය බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මැදිහත් වෙලා කියන ඉන්න මංගල ඇමතිවරයාත් මේ ගත්තොත් එහෙම පට්ට කෙබරයක් කියලා තියෙනවා. ඒ නිසා කෙබර සූත්‍රයක් ඉදිරිපත් කරලා තියෙනවා විශේෂයෙන් මංගල ඇමතිවරයා. ඒක දෙන්න. අනිත් කතාව තමයි මත්ද්‍රව්‍ය ප්‍රශ්න. ඔබ දන්නවා අද ලංකාව ඇතුලේ ඔබේ මාධ්‍ය ආයතන දිගටම ගත්තොත් අපේ ෆෝන් වලට අර කුඩු මෙච්චරක් ඇල්ලුවා මෙතන ඇල්ලුවා කියලා විශාල සංවාදයක් එනවා. හැබැයි අපි දන්නවා විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමා සුදුවට ඇඳගෙන ඉන්නවා වගේම පොළොන්නරුවේ වැඩ කරා වගේම එයා නිකන් මත්ද්‍රව්‍යකේ මත්ද්‍රව්‍ය නිවාරණයේ ලොක්කා වගේ තමයි ටෝක්ස් දෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා එයා කොහොමත් අපි දන්න විදිහට මේ කියන්නේ අපිට තේරෙන විදිහට ඇත්තටම ජනාධිපතිතුමා කියන්නේ අපිට තේරෙන භාෂාවෙන් ගත්තොත් නන්නත්තර වෙලා ඉන්නේ. ඒ නිසා එයාට මාසෙත් කරන දේවල් නොකර දේවල් මොනවද කියලා තේරෙන්නේ නැහැ. මීඩියා වලට අවිල සම්දර්ශන දාන එක හොඳට මේ මහතර තේරෙමින් තියෙනවා. ඒ නිසා හැමතිස්සෙම ජනාධිපතිතුමාගේ තියෙන්නේ විසිල් සද්ද හැමතිස්සෙම එනවා. කවදාවත් බල්ටියක් දහපයක් අපිට පේන්නේ නැහැ. හැමදාම තියෙන ජනාධිපතිතුමාගේ විසිල් සද්ද එනවා මීඩියා හරහා පත්තරවල විසිල් සද්ද එනවා. කවදාවත් බල්ටි ගහන්නේ නැහැ. ඒක මධ්‍යම ප්‍රශ්නේ ආවනේ. ආපු වෙලාවේ මොකද කිව්වේ? අපි කිසිසේත් ඒ තීන්දුව පිළිගන්නේ නැහැ. ආව එල්ලුම් ගහ එන්න ඕනේ කියලා. දැන් කෝ එල්ලුම් ගහ? දැන් ආවද? අපි හිතන එල්ලුම් ගහව නම් ඉස්සෙල්ලාම එයාත් එක්ක වටේ ඉන්න ටික තමයි එල්ලන්න ඕනකම තිබුනේ. එල්ලුම් ගහව නම් අපි හිතන්නේ නැහැ කිසිමෙත් මේ එල්ලුම් ගහින් මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් කියලා. නමුත් ඒවා මීඩියා සම්දර්ශන බවට පත් වෙලා තියෙනවා. දැන් මොකද රටේ ඇත්ත ප්‍රශ්නේ? ඔබ දන්නවද ලංකාවේ ගත්තොත් එහෙම පවුල් 50ක් ගත්තොත් පවුල් 50න් එක්කෙනෙක් අද ගත්තොත් කුඩු ගහන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. පවුල් 50ක් ලංකාවේ ගත්තොත් එක්කෙනෙක් කුඩු ගහන. ලංකාවේ අපරාධ වලින් 140ක් ගත්තොත් එහෙම අද මත්ද්‍රව්‍ය කේන්ද්‍රගත වෙලා තමයි ඒගොල්ලෝ අද මේ ඒ අපරාධ වලට සම්බන්ධ වෙලා තියෙනවා. සමස්ත අපරාධ වලින් 140ක් මත්ද්‍රව්‍යත් එක්ක සම්බන්ධයි. එතකොට මේ ඇත්ත නිවාරණ ඇත්ත මැදිහත් වීමක් කරන විදිහට අපේ මෛත්‍රීපාල ඇමතිවරයාත් සහ තවත් ඉන්න අනිත්‍යත් විසිල් ගහ හතර වට යනවා. හැබැයි දැන් ඇත්ත ප්‍රශ්නේ මොකද්ද? අපි දන්නවා දැන් ලංකාවේ ගත්තොත් එහෙම අන්තරාරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය කියලා එකක් තියෙනවා. දැන් ඒකේ ඔබ හෙව්වොත් එහෙම ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්නවා. ඒකේ අධ්‍යක්ෂකතුමා ගත්තොත් එහෙම ඉන්නේ කවුද? උද්දිත විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ඉන්නේ. අපි දන්න විදිහට උද්දිත විද්‍යාව හොඳයි. මොකද ගංජා වලට වගේ විශේෂඥයෙක්ට සඳහනක් හොඳයි. ඉතින් මේ අන්තරාපාරක මණ්ඩලෙ දිගටම ගත්තොත් එහෙම මේ පෞ ගැණ්ඩුවත් එක තිබුණා. දේශපාලන පත්තියම තමයි තිබුණේ. ඒ නිසා මේ නිවාරණ වැඩපිළික් කියලා එකක් නැහැ. ඒක මේ තවත් තමන්ට වැඩ කරන කෙනෙකුට පත්තියක් දෙන ආයතන බවට පත් වෙලා තියෙන්නේ. දැන් මේ ඔබ දන්නවද විශේෂයෙන්ම ඔබේ තරුණ තරුණියත් ඉන්නවා, පාසල් යන ළමයිනුත් ඉන්නවා. අද පාසල්වල තත්ත්වය මොකක්ද? අද විශේෂයෙන්ම මත් පෙති වර්ග ගත්තොත් එම් ප්‍රධාන වශයෙන් මත් පෙති හතරක් අද තරුණ තරුණිය අතර ගැවසෙන්න පටන් ගන්න තියෙනවා. අද ඒක පාසල් ළඟ තියෙන කඩවලල ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සමහර ආදි ශිෂ්‍ය සංගම් වල ඉන්න සමහර තරුණිය පාවිච්චි කරලා අද පාසල්වලට මේ මත්ද්‍රව්‍ය යන්න පටන් ගන්න තියෙනවා. සමහර පාසල්වල සිසුන් ඒ වගේම සිසුවියන් පාවිච්චි කරලා මේ මත් පෙති වර්ගය අද වේගෙන් ජනප්‍රිය වෙනවා. ආණ්ඩුව මොකද කරන්නේ? හැමදාම බලන, හැමදාම පත්තර කියවන, මීඩියා වලින් දේශපාලනය කරන, මීඩියා වලින් රටපාලනය කරන අපේ ඉන්න ජනාධිපතිතුමාට මේක පේන්නේ. අඩුම තරමේ අකිල විරාජ් ඇමතිවරයා අධ්‍යාපන ඇමතිවරයා මේ අපේ රටේ තරුණ මත් පෙති වර්ග ප්‍රධාන වශයෙන් හතරක් අද ඉන්න පාසල් ළමුන් පාවිච්චි කරන්න යනවා. සමහර අපිත් එක්ක ඉන්න ගුරුවරු කියනවා පන්තියට ගියට පස්සේ උගන්වන්න වෙන්නේ නැහැ. ඉන්නේ ළමයා නිකන් මේ ලෝකේ නෙවෙයි වෙන ලෝකේ කියලා. ඉතින් එවැනි ඛේදවාචක බවට පත් වෙලා තියෙනවා. හැබැයි ජනාධිපතිතුමාගේ පැත්තෙන් මේ මැදිහත් වීමක් එයාගේ කරන්නේ නැහැ. ඒ නිසා අපි දන්න විදිහට එයාගේ පැත්තෙන් විසිල්ක ගහනවා මිසක් බල්ටි ගහනවා කවදාවත් අපිට පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි දකින දේ තමයි සමාජවාදී තරුණ සංගමයේ විදිහට මේ ආණ්ඩුව හැමදාම හැම ආණ්ඩුවක් වගේම තරුණ තරුණියන්ගේ හීනත් එක්ක සෙල්ලම් කරලා තියෙනවා. හැමදාම තරුණ තරුණියන්ගේ හීනත් එක්ක ගේම් ගහපු පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි රටේ තරුණ තරුණියන්ට කියන්නේ ඔබ බලාපොරොත්තු වෙනවා නම්
මේ අවුති 70 අවුරුද්ද ඇතුලේ මේ රටේ අපේ පාලනය කරපු නායක නායිකාවන් අපේ තරුණ තරුණයන්ගේ හීනවලට ඇත්ත උත්තරයක් දෙයි කියලා එහෙම ජීවිතයේ මේ ආණ්ඩුව වලින් හෝ මේ 70 අවුරුදු මේ හිටපු පාලකයෝ දෙගොල්ලන්ගෙම වෙන්නේ නැහැ. මම උදාහරණයක් කිව්වොත් එම ඔබ දන්නවා පහුගිය ආණ්ඩුව ඇතුලේ විශේෂයෙන්ම ප්‍රධාන ආණ්ඩුවේ බලය බවට පත් වෙලා තිබුණ කවුද? නාමල් බේබි. නාමල් බේබි තමයි සම්පූර්ණයෙන්ම පහුගිය කාලේ ජනාධිපතිතුමාගේ රැස් අරගෙන සියලු අමාත්‍ය මණ්ඩලවලට ඊළඟට අමාත්‍යංශවලට රැකියා ලබා දීමට නාමල් බේබි තමයි මැදිහත් වෙලා තිබුණේ. එයාගේ තමයි සම්පූර්ණ පවස් තියලා තිබුණේ. සමහර ඇමතිවරුන්ට මුකුත් කරන්න බැරිලා තිබුණේ. ඒක තමයි තිබුණේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැනුත් ඒකේ මහලුක වෙනසක් නැහැ. අර හොඳ වෙලාවට ජනාධිපතිතුමාට සම්පූර්ණ බලය නැහැ. දැන් වෙලා තියෙන්නේ දැන් ජනාධිපතිවක තියෙන්නේ චතුරුකා බේබි කොහොමද කියන්නේ කියලා. දැන් අපි අහනවා මාධ්‍ය ජනාධිපතිතුමාගෙන් කිසි වෙලාවක තාම මේනකම් පැහැදිලි කිලිමත් නැහැ. පොළොන්නරුවේ දිස්ත්‍රික් ලේකම් ඉවත් වුණ ඉල්ලාසුනේයි කියලා. අපි තරුව සංගමයේදී කියනවා චතුරුකා බේබිගේ බලපෑම එක කියලා. අද ලංකාවේ මාධ්‍ය ලංකාවේ තියෙන ආණ්ඩුවේ තියෙන ප්‍රචාරක මාධ්‍ය ආයතන කීපයක් තියෙනවා. අමාත්‍යංශ වලින් හැමදාම ඇඩ්වර්ටයිසින් කරනවා. ඔබ හොයලා බලන්නේ ඇඩ්වර්ටයිසින් ආයතන යන්නේ කාගල් ගාවටද? අපි කියන එක චතුරුකා බේබිගේ තියෙන ආයතන ටිකට තමයි යන්නේ කියලා. අපි අහනවා චතුරුකා බේබිට මේ විශේෂයෙන්ම ජාතික රූපවාහිනියට ඊළඟට ස්වාධීන ආයතනයට එයාට මොකද්ද තියෙන අයිති ඒවට බලපෑම් කරන්නේ? පහුගිය දින කීපෙ ගිහිලා මේ ආයතනයේ ඉපු අධ්‍යක්ෂවරුන්ට බලපෑම් මොකද්ද කියලා අපි අහනවා චතුරුකා බේබිගේ. ඒක නිසා අපි රටේ ජනතාවට කියන්නේ මේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. මේ තියෙන දේ තමයි පුද්ගලයෝ මාරු වෙලා නාමල් බේබිනෝට චතුරුකා බේබි තමයි දැන් මේ වෙලාවේ සෙල්ලම් කරමින් ඉන්නේ. නාමල් බේබි තරම් සෙල්ලම් කරන්න බැරි වෙලා තියෙනවා. මොකද තාත්තට ලොකු බලයක් තාම නැති හින්දා. තිබ්බනම් හොඳට බලා ගන්න තිබ්බා. ඉතින් ඒක නිසා මේ සෙල්ලම තමයි යන්නේ. ඒ නිසා අපි දන්නවා දැන් ගිය පාර එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියලා අපේ ජනාධිපතිව මහා යෙලෙන් කතා කළා රණවිරු ගැන. හැබැයි දැන් ගිය ලොට් එක කවුද? අපි අහනවා මොකද්ද චතුරුකා බේබි එක්සත් ඇමරිකාවේ ගියේ ඇයි? චතුරා බේබිගේ මහත්තයා යන්න මොකද්ද ඒක දින එක්සත් ජාතික සංවිධානයේ තියෙන තිබිච්ච මැදිහත් තියෙන්නේ. ඒකම තමයි තියෙන්නේ. වෙන මොකක්වත් නැහැ. ඒකම තමයි පෞගේ කාලේ නාමල් බේබි අරගෙන මහින්ද මහත්තයත් කරේ. ඉතින් ඒක නිසා අපි තරු තරුණ කියනවා මේ ටොපික් එක නතර කරමු. මේ රැවටෙන එක නතර කරමු. ඒක නිසා මේ නායකයන්ගේ හැමදාම සීන තියෙන්නේ අපේ සීන නෙමේ ඔවුන්ගේ දුවල පුතාලගේ සීන. ඉතින් ඒක නිසා තමයි අපි තරුණ තරුණයන්ට කියන්නේ. ඒක නිසා මේ බොරුකාර ප්‍රෝඩාකාරී මේ ආණ්ඩුව පළවා හරින්න ඕනේ. ඒ පළවා හරින්න අපිට ඕනකම තියෙන ඇත්ත සටනක් පටන් ගන්න. ඒක නිසා අපිට තියෙන ආණ්ඩුවට විරෝධය කරන්න ඇවිල්ලා ආණ්ඩුවට විරෝධය කරන ජනතා විරෝධය ජනතා විනෝදයක් බවට පත් කරන්න අපිට අයිතියක් නැහැ. අපි දන්නවා විශේෂයෙන්ම ওই නාමල් මහත්තයා මැදිහත් වෙලා පහුගිය කාලේ කොළඹට එනවා කියලා ලොකු මාධ්‍ය සම්දර්ශන ටිකක් දාලා සෙල්ලමක් නැටු ආණ්ඩුවට විරෝධය දක්වන්න කියලා. ප්‍රශ්නේ තිබුණ දේ තමයිනේ ඒකෙත් ඇතුළේ ප්‍රශ්න ගොඩක් තිබුණා. නාමල් බේබි හුම්බන්න කරපු විරෝධතාවයක් අන්තිමට මොකද උනේ? බේබිගේ උලංගිය එක තමයි උනේ. අවසානයේ අපි දැක්කා ඒ විරෝධතාවය කරපු ඒවා පණිවිඩවලම හරි වැරදිලා වෙන්නේ නැති සමහර කට්ටියට කියන ආණ්ඩුව පෙරලන්න කියන මැසේජ් එක නෙමෙයි ගොඩක් කට්ටියට ගිහලා තිබ්බේ. ලයිට් කණු පෙරලන්න කියලා තමයි මැසේජ් එක ගිහලා තිබ්බේ. ඒ නිසා ගොඩක් කට්ටිය අර වවුල් වගේ ලයිට් කණු වල උඩ ඉන්නවා තමයි හිටියේ. සමහර කට්ටිය කාණු ඇතුලේ තමයි හිටියේ. පාරල්ල බුද්ධිය ගැන තමයි හිටියේ. ඉතින් ඒක තමයි ওই නාමල් බේබිලාගේ සඳහන්. ඒක නිසා ඇත්ත විරෝධයක නෙමෙයි. ඒ නිසා අපේ තරුණ තරුණයන්ට ඇත්ත ප්‍රශ්න ටිකක් තියෙනවා, ඇත්ත හිණ ටිකක් තියෙනවා. ඒ ටික ජයග්‍රහණය කරන වෙනුවෙන් අපි සමාජවාදී තරුණ සංගමේ විශේෂයෙන්ම මේ 23 වෙනිදා එන මේ ආණ්ඩුවට ඉදිරිපත් කරන විරෝධයට සමාජවාදී තරුණ සංගමයත් ඒ වගේම රටේ ඉන්න සියලු තරුණ තරුණියත් එකතු කරගෙන මේ විරෝධතාවය සාර්ථක කරන්න පටන් අපි ආරම්භ කරනවා. ඒකට සහයෝගය දෙනවා. ඒ වගේම අපි කියනවා ආණ්ඩුවට විරෝධතා කරන්න විශේෂම ওই පොහට්ටුවේ ඉන්න සමහරින් නායකයන්ට කියනවා ඉගෙන ගන්න ඕන නම් එදාට ඇවිල්ලා අපෙන් බලා ගන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණෙන් බලා ගන්න කියලා විරෝධතාවයන් කොහොමද කරන්නේ කියලා. ඒ නිසා අපි එන්නේ ඇත්ත විරෝධය කරන්න මිසක් ආතල් දාලා යන්න නෙමෙයි. ඒ නිසා අපිට තියෙන ජනතාවගේ විරෝධයෙන් විනෝදයක් ගන්න නෙමෙයි, අපිට තියෙන ඇත්ත විරෝධය රට ඇතුළේ පෙන්වන්න. ඉතින් ඒක නිසා අපි තරුණ තරුණයන්ට කියනවා මෙන්න මේ විරෝධය වෙනුවෙන් විශේෂයෙන්ම එළමෙන 23 වෙනිදා ඒ විරෝධතාව වෙනුවෙන් විශේෂම රට ඇතුළේ ඉන්න සියලු තරුණ තරුණියෝ මේ ආණ්ඩුවට එරෙහිව පෙරමුණ ආණ්ඩුවට පෙරලා ඉන්න වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව විරෝධය දැක්වීම වෙනුවෙන් පෙළ ගැහින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියන ආරාධනාව කරමින් මගේ පැත්තෙන් කරුණු දැක්වීම අවසන් කරනවා. ඔබ ආයතන වලට ඔබ තමුන් අතරට මොන හරි යම් දෙයක් තියෙනවා නම් අපිට චුට්ටක් කතා කරගන්න පුළුවන්කම තියෙනවා. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා එකෙත් අමුතු සෙල්ලමක් අපිට දකින්න නෑ.
මේ තියෙන සෙල්ලම් ටිකම තමයි තියෙන්නේ. මොකද දැන් කියන දේ තමයි අපි දැන් ටීවී එකේ විශේෂ දැන්වීම් දාලා උද්ඝෝෂණ කරන එක නතර කරන්න. දැන් අපිට තියෙන්නේ මේ මොකද විප්ලවීය වෙනසක් කරන්න කියලා තමයි ටීවී එකේ ඇඩ් එහෙම දාන්නේ. හැබැයි අපි දන්න සමහර ඉන්න තරුණයොත් ඔය ණය ගන්න කියන පස්සේ ඔහොම ණයක් කවදාවත් ඒගොල්ලන්ට හම්බෙලා නැහැ. අර වார்த்தාව මේ වார்த்தාව මේක කියන්නේ කියලා තමයි තියෙන්නේ. තවත් එක සම්දර්ශනයක් කරෙන්න ඒකෙන් වෙන එන්ටර්ප්‍රයිසස් එකක් නම් අපි තරුණ විදිහට අපි දකින්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම දැන්ට තියෙන තොරතුරු උපාධිධාරියෙක් ගත්තොත් ඒගොල්ලන්ට රැකියාවක් ගන්න බෑ. උපාධිධාරියට ණය දෙන්නේ නැද්ද? ඔව් ණය දෙනවා. ඒ දුන්නොත් රැකියාවක් දෙන්නේ නැහැ. රජයේ රැකියාවක් දෙන්නේ නැහැ. අර රැකියාව ලබා දුන්න 4053 කීනේ ඉවත් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ නැවත මේ සම්මුඛ පරීක්ෂණ දීපුවා. දැනට ගත්තොත් එහෙම 4053ට ගත්තොත් එහෙම අපිට තියෙන තොරතුරු අනුව ඒ වෙලාවේ 60 දෙනෙක් ඉවත් කරලා තිබ්බා. ඒ කියන්නේ අගෝස්තු මාසේ පත්වීම දෙන වෙලාව. ඊට අමතරව දැන් ගත්තොත් එහෙම තමයි මම ඔබට පෙන්නුවේ. දැන් මේ ඒ හිටපු තරුණ තරුණයන්ට දැන් ලියුම් එනවා. ඉන්ටර්වයුව කරනවා. දෙවෙනි මත ඉන්ටර්වයුව එකක් යනවා. ඒ ඉන්ටර්වයුව එකට අමතරව ඉන්න අනිත් දැන් ඉන්ටර්වයුව එක අවසන් වෙලා මේ මම වෙන්නපු අනිත් ලියුම් ඇතුලේ තියෙන්නේ. ඒගොල්ලන්ට ඉවත් වෙන්න කියලා දැන් ලියුමත් ගහන්න තියෙනවා. අපිට සංඛ්‍යාව ගත්තොත් එහෙම තාම අපිට ගන්න තේරෙන්නේ නැහැ. නමුත් සැලකිත පිටසක් මේකේ බාහිර උපාධිධාරීන් ප්‍රමාණයක් මේක ඇතුළේ ඉන්නවා. ඒ නිසා මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ මේ බාහිර උපාධිධාරීන් සියලු දෙනා මේ 4053 ඇතුළේ ඉවත් කරන්න. ඒ වගේම දැන් ආණ්ඩුව කියනවා අපි දන්නේ නැහැ දෙයිද කියලා. තව රැකියා 7000ක් දෙනවා කියලා කියනවා. මේ 7000ට අනිවාර්යෙන් බාහිර උපාධිධාරීන් ටික ගන්නෙ නැහැ කියලා තියෙනවා. ඒතකොට එහෙම තීරණයක් ආණ්ඩුවට ගන්න බෑ. මොකද කිසි වෙලාවක ආණ්ඩුවට අයිතියක් නැහැ උපාධිධාරීන් වර්ගීකරණය කරන්න. බාහිර දබ්බැන්දර කියලා සලකන්න කිසිසේත් ආණ්ඩුවට අයිතියක් නැහැ. එතකොට මේ ක්‍රියාමාර්ගය තමයි කරමින් ඉන්නේ. ඒ වගේම අපි දන්න විදිහට සමහර ඉන්න තරුණයන්ට ලියුම ඇවිල්ලා තියෙනවා. ඉන්ටර්වයුව එක කළා තියෙනවා. සමහර ඒ ආයතන ප්‍රධානීන් කියලා තියෙනවා. ඕගොල්ලන් කොහොමද දැන් අහක් කරනවා? ඒක නිසා ඕගොල්ලෝ අස්සීමේ ලිපිය දීලා කැමැත්ත යන්න කියලා. ඒ නිසා අපි මෙතනදී කියනවා එක තරුණෙක්ට කිසි වෙලාවක ඔබ අස්සීම් ලිපිය දීලා මේ ආයතනෙන් යන්න හදන්න එපා. මොකද ඔබේ අරගලයට සහයෝගය දෙන්න මේ රටේ සියලු දෙනා එකට එකතු වෙලා ඉන්නවා. ඒ නිසා අපි මේ ෆයිට් එකේ තමයි අපි ඉන්නේ. ඒ නිසා ආණ්ඩුව සූදානම් ඉන්නේ මේ ක්‍රියාවලිය දැන් යන්න පටන් අරන් තියෙන්නේ. ඒක නිසා තමයි අපි අග්‍රාමාත්‍යලට කියන්නේ මේ තරුණයන්ට බුල්ටෝ දෙන එක නතර කරලා ඇත්ත උත්තරේ දෙන්නේ. අග්‍රාමාත්‍යවරයට ඒක රොකට් ඇමතිවරයටත් අපි කියන්නේ ඕගොල්ලන්ගේ සෙල්ලම් වෙන වෙන තැන් වල දාන්න. තරුණුත් එක සෙල්ලම් කරන්නේ නැතුව මේක වහාම අකුලන්න කියලා මේ කැබිනට් තීරණයක් අපි දැන් විදිහට අරගෙනත් නැහැ. නමුත් මේක වහාම අකුලන්න කියලා තමයි අපි අපේ පැත්තෙන් ඉල්ලීම කරන්නේ. එකෙනෙ මේ බාහිර උපාධියේ වටිනාකමක් නැහැ මේ රජේ රැකියාව දෙන්නේ නැහැ කියලා කොහෙද කියලා දුන්නේ මේ 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 මම ඉදිරිපත් කරපු ලේඛන ඇතුලේ තියෙන එක තමයි මේ මේක ගත්තොත් එහෙම අග්‍රාමාත්‍යවරයා මේ තියෙන්නේ ජාතික ප්‍රතිපත්තිය ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරු පළාත් ප්‍රධාන ලේකම්වරු දිස්ත්‍රික් ලේකම්වරු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ලියුමක් යවනවා මෙන්න අපි 4053ක් අපි ඉන්ටර්වයුව කරලා ගත්තා හැබැයි ඒගොල්ලෝ දෙවනි වතාවට ඉන්ටර්වයුව කරන්න ඒක කර්ම තුනක් තියෙනවා. රජයේ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර රජයේ විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර උපාධිධාරියෙක් වීම 2017 9 8 වෙනි දිනට ඕට වයස අවුරුදු 35ක් සම්පූර්ණ වීම උපාධිධාරියේ බලංගු කාලය කවද්ද කියලා. ඒතකොට මේක නිශ්චිතව තියෙනවා. මේ හොයන්න යන්නේ මොකද්ද? 4035 ඇතුලේ අපිට බැරදුනා ඕගොල්ලෝ බාහිර දබ්බැන්තර කියලා බලා ගන්න බැරුණා. දැන් ආයේ ඉන්ටර්වයුව එකට එන්න ඕගොල්ලෝ බාහිර දබ්බැන්තරද කියලා අපි බලලා බාහිර කට්ටිය ගෙදර යවනවා කියලා. එතකොට ඒ අනුව යමින් තමයි මෙන්න මේ ලියුම 9 වෙනි මාසේ 14 වෙනිදා මේකේ තියෙනවා මේ ජාතික ප්‍රතිපත්ති කටයුතු අමාත්‍යාංශයෙන් ඒ අදාළ කරන ළමයාට ලියුම එවනවා. මොකක්ද තියෙන්නේ? පළමු අධිරය යටතේ පුහුණුව සඳහා අභ්‍යන්තර උපාධිධාරීන් පමණක් බඳවා ගැනීමට අමාත්‍ය අනුමැතිය ලබා දී ඇත. එයින් මෙම පත්වීම අවලංගු කරන බව කරුණාවෙන් දන්න. අය වෙන මොකක් කරන්නේ නැහැ. වැඩේ දැන් පටන් අරන් තියෙන්නේ. ඉවත් කරන. ඒ නිසා තමයි අපි කියන්නේ මේ තරුණයන්ට එක මේ සෙල්ලම කරන්න යන්න එපා කියලා. මොකද ජොබ් එක කියලා කියන්නේ ජීවිතේ තරුණයන්ගේ ජීවිතේ භාගයක්. මේක අතිශය වටිනා සංවේදී ප්‍රශ්නයක්. මොකද මේ ජොබ් එකක් දීලා අයහක් කරන්නේ. මෙහෙමයි දැන් දිගටම තියෙන දේ තමයි අපි දන්නවා බාහිර උපාධිධාරීන් කියලා කියන ගත්තොත් එම ලංකාවේ ඕක වෙන්නේ විශේෂයෙන්ම අපි දන්නවා ලංකාවේ අධ්‍යාපන සිස්ටම් එක ඇතුලේ සාමාන්‍යයෙන් ඒ ලෙවල් විභාගයට 150,000ක් පාස් වෙනවා. හැබැයි 150,000ක් පාස් වුණාට ලංකාවේ විශ්වවිද්‍යාල තුළ ඉඩ තියෙන 27,000යි. එතකොට මේකේ තරුණයන්ට වෙන උපාධියක් ලබා ගැනීමට තව දෙමින අවස්ථාවක් විදිහට බාහිර උපාධිධාරිය හඳුන්වා දුන්නා. ඊට අමතරව ඔබ දන්නවා විශේෂ මාධ්‍ය ආයතනවල රැකියාවක් කරන ගමන් උපාධියක් හදා ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මේක අර උපාධියම තමයි.
හැබැයි අපි දන්නවා රට ඇතුලේ සංවාදයක් තියෙනවා බාහිර උපාදියේ අර්බුද තියෙනවා අභ්‍යන්තර උපාදිය තමයි හොඳ කියලා මං කියන්නේ අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒක කරන්නේ ඒකේ අඩුපාඩුකම් තියෙනවා නේද ඒක හදන්න ඕනේ කවුද මේ තියෙන අධ්‍යාපන අමාත්‍යාංශය ඒවා ටික හදන්න ඕනේ අපි ඒවට විරුද්ධ නැහැ ඒ මොන හරි අඩුපාඩුවක් තියෙනවා ඒක සකස් කරන්න ඕනේ හැබැයි ඒව මොකක්වත් නොකර දැන් කරන්න යන දේ තමයි මේ ආණ්ඩුවට දැන් මාර හිසරදයක් නේ 60000 උපාධිධාරීන් ඉන්නවා දැන් මේක අඩු කරගන්න මේ බාහිර උපාධිය කෙනක මේ පෞගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් දිගින් දිගටම උත්සාහ කරනවා මේකෙන් මෙතනින් ඉවත් කරන්න. මොකද ඒගොල්ලන්ට ඕනකම තියෙන බාහිර උපාධිය කියලා කියන්නේ යම් මුදලක් ගෙවලා ගන්න එක. මොකද මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තියෙන අධ්‍යාපනය පෞද්ගලික කිරීම. ඒක නිසා මේ බාහිර උපාධියෙන් චූටි ගාණක් ආණ්ඩුවට ගන්න එක පාඩුයි. මොකද දැන් වැඩි මුදල් වැඩි මුදලාල්ලා ටිකකට මේක සේල් කරගන්න පුළුවන්කම තියෙන්නේ චූටි චූටි මුදලාල්ලා හිටියොත් වැඩේ පාඩුනේ. ඉතින් ඒක නිසා මේ ආණ්ඩුවෙන් පොඩි ගාණක් හම්බ වෙනවා තමයි ආණ්ඩුව හදන්නේ බාහිර උපාධිය සම්පූර්ණයෙන් පැත්තක දාලා ටියුෂන් මේ උපාධි කඩ ටිකක් හදලා ඕගලන්ට කැමති විදිහට බිස්නස් කරගන්න කියලා කියන්නේ. දැන් හැබැයි උපාධි කඩ පටන් ගත්තට ප්‍රශ්නයක් එනවා. මොකද ඊට වඩා අඩුවට උපාධිය ගන්න පුළුවන් නම් ළමයි එතනට යන ප්‍රමාණය අඩුයිනේ. ඉතින් බාහිර උපාධියෙන් දිගටම මේ ගොල්ලන්ගේ තියෙන්නේ මේක අනිත් උපාධියටත් පුළුවන් නම් කරනවා. අපි කියන්නේ මේ බාහිර දබ්බැන්තර කියලා දාලා නැහැ. නමුත් අරකට තමයි දැන් මේ ප්‍රහාරය දිගින් දිගටම එන්නේ. ඒක ගියාණ්ඩුවෙත් තිබුණා. මීට ඉස්සෙල්ලා ගත්තොත් 50ට 50 කියලා සිස්ටම් එකක් ආවා. අපි ඒක මැදිහත් වෙලා ඒකත් පරාජයටපත් වුණා. දැන් ආයෙ නැවත ගත්තොත් එමෙ රැකියා ලබා දීමේ එකක් මේ 4035ට ඊට අමතරව දැන් කියමින් යනවා 7000කට රැකියා දෙනවා. ඒකට අනිවාර්යෙන් බාහිර උපාධියක් ගන්න එක. ඒක වැරදි. ඔව් දැන් සාමාන්‍යයෙන් බාහිර උපාධියට අභියෝග කරන්න ඕන කණ්ඩායම තමයි විශ්වවිද්‍යාලවල ඉන්න කණ්ඩායම. දැන් මේ රජයෙන් දෙන්නේ මුක්කුව දෙයයට මෙන්න මේක හොඳ නැහැ. අපල දාපල්ලා මේ පාර්ට් ඇවිල් මේකට විරෝධව සටන් කරපල්ලා කියලා අපි කියන්නේ. ආණ්ඩුවේ උත්සාහයක් එහෙම ඇති. නමුත් අපි දන්නවා ශිෂ්‍ය අරගලවල එහෙම බෙදීමක් නැහැ. මොකද ආණ්ඩුවට උත්සාහය තමයි මෙන්න මේ උපාධිධාරීන් ඔබ කිව්වා වගේ දෙපැත්තට බෙදන්නේ. එන බාහිරද අභ්‍යන්තර කියලා. නමුත් අපි මේ අරගලයේ ගත විශේෂයෙන් බාහිර උපාධි සුරකීම සංවිධානය ඇතුලේ සියලු දෙනා බාහිර සිසුත් අභ්‍යන්තර සිසුත් සියලු දෙනාම ඉන්නවා මේ අරගලයට මේ අරගලයේ සාධාරණ අරගලයක් ඒ වෙනුවෙන් ජයග්‍රහණය කරන්න ඕනේ කියලා. මොකද ඒකට ඒ බෙදීම අපි කිසිසේත් කරන්නේ නැහැ. මොකද ඒක අයිති වැඩක් නෙමේ. උපාධිධාරීන් නම් මේ කියන්නේ මේක මේ අමුතු එකක් නෙමේ. හැම ආණ්ඩුවම උපාධිධාරීන් උපාධිධාරීන් ලෙස කියේ. ඒක බාහිර අභ්‍යන්තර කියලා සැලකුවේ නැහැ. ඒක නිසා ඒක වැරදි. නමුත් මේකේ බෙදීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඒක තමයි ගැටලුව තියෙන්නේ. රජයේ බදු මුදලින් විශාල මුදලක් ඔබට අනුයුක්ත කරලා දැන් නුවර දිනනවා. මේ විරුද්ධව නඩත්තු කරන්නේ අපේ සල්ලි වලින්. ඉතින් ඒ උපාධිය කියලා දීලා තියෙදි උපාධියෙන් වඩන්න නැත්තම් මේ උන් දෙන ගන්න බෑ. ඔක කරන්නේ. මොකද? දැන් අපේ බදු මුදල් වලින් මේ ආයතන පවත්වාගෙන යන්නේ. ඔව්. දීලා උපාධියක් කියලා දෙනවා නේද? ඔව්. දීලා කියන මම නෑ හොර ගන්න බෑ. ඔව්. ඕ ඒ කියන්නේ මේකට විතරක් නෙමෙයි මේ ආණ්ඩුවත් මේ ආණ්ඩුව ඔක්කොම ඉතින් පිස්සුනේ කෙලින්නේ ඉතින් මේ ගත්තොත් එහෙම මොකද්ද මේ කරලා තියෙන්නේ ඒ කියන්නේ මේ ගත්තොත් එහෙම ජනතාවගේ මුදල් නෙමෙයි මේ මේ ඔබ කියන ප්‍රශ්නේ අධ්‍යාපනයට අදාළව ගත්තොත් ඉතින් දැන් මේ හතර වට යන්නේ පටිතද කරන්න කියලානේ ඉතින් ඒ පටිතද කරන්න කියලා මග්‍රා මාත්‍රයේ පටිතද කරගන්නේ නැහැ නේද අපිට තියෙන කවුරු බෙල්ල තද කරනවද කමක්ලිය කියලා. නෝ පාටි වල මොන දීන්දුවක් ගත්තාම බාහිර ඉන්න බෞද්ධ කංශක් ගන්න නැහැ මේ මිනිස්සුනේ. ඔව්. ඊට පස්සේ විදේශවල රජයේ ප්‍රතිපත්තිය තියෙන මේක උපාදී මේක අඩු එකක් මේක බෑ. විදේශවල මේ ළමයින්ට අවස්ථාවක් මේ අවස්ථාවක් නැහැ. ඒක තමයි අපි කියන්නේ මේක මේක සංවේදී ප්‍රශ්නයක්. මොකද මේ දැන් ඔබ කියන ප්‍රශ්නේ අපි හිතන්නකො මොනවාරි සංවාදකින් බාහිරද අභ්‍යන්තරද කියන සංවාදයක් ඇවිල්ලා. බාහිර උපාධිධාරීන්ගේ උපාධිධාරී එකේ මොකක් හරි පත්වීමේ අවුලක් තියෙනවා කියලා අපි හිතමු කෙනෙක් මොකක් හරි අපි පිළිගන්නේ. එහෙම තියෙනවා නම් ඒක කරන්න ඕනේ මොකද්ද? ඒක කරන්න ඕනකම තියෙන. එමනම් ආණ්ඩුව එකට ක්‍රමවත් වැඩපිළිවෙලක් හදන්න ඕනේ. මොකද උපාධිය ලබා ගද්දී ඒගොල්ලන්ට ඔහොම සංවාදයක් තිබුණේ නැහැ මේක පිළිගන්නවා මේක පිළිගන්නේ නැහැ කියලා. එහෙම සංවාදයක් තිබුණේ. ඒතකොට දැන් නිශ්චිතව උපාධිගත පිරිසක් ඉන්නවා. ඒතකොට ඒගොල්ලන්ට සමාන මැදිහත් වීම කරන්න ඕනකම තියෙන නිසා මේ ආණ්ඩුව අර පිස්සු කෙනෙක් එක්ක උඩරිම තැනට ගිහිලා තියෙන එක නිසා මේ ගත්තොත් එමේ තරුණ තරුණිය අනාථ කරලා තියෙන්නේ. ඒ තමන් වියදම් කරලා උපාධියක් අරගෙන සමහර ගත්තොත් මේ ඉඩම් උගස් කරලා ගෙවල් උගස් කරලා එහෙම තමයි මේ උපාධිය අරගෙන තියෙන්නේ. මොකද සල්ලි මහා අපේ ඉන්න තරුණ තරුණයන්ට මේ වෙන කොහෙවත් එන්න සල්ලි නැහැනේ. ඒවෙන් තමයි අරගෙන තියෙන්නේ. ඒගත් උපාධිය තමයි ඒගත් උපාධිය තමයි දැන් රස්සාවල් දීලා රස්සාවල් දීලා දැන් කින ඔට්ටු නැහැ කිය. මේක දෙකම වැරදි. ඒක උපාධිධාරීන් කිසිසේත් වර්ගීකරණය කරන්නත් බෑ. ඊට වඩා තියෙන මානවික ප්‍රශ්නයක්. ඒ කියන්නේ රස්සාව දීලා පත්තිම් දීලා ඔක්කොම දීලා ඔට්ටු නැහැ කියන්න පුළුවන් දාන්නුවට. අනිතක දැන් කට්ටි වැඩ කරනවා. ඒක හේද වාචක. මොකද සමහර තරුණියෝ දැන් දන්නවා ජොබ් එක නැති වෙයි කියලා. ඒත් දැන් යන්න මේක නතර වෙන්නද වේද? දැන් වැඩට යනවා. දැන් ඒගොල්ලෝ අහන්නේ මොකද්ද අපි කරන්නේ කියලා. පුදුම ප්‍රශ්නකින් ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. කවුරු හරි මේකේ බෙල්ල වැඩ දාගන්නේද මේ සියදි විහාරි කරගන්නේ කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. අපේ තරුණුත් එක්ක කතා කරගෙන ඉන්නේ එහෙම නෙමෙයි මේක දිනන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම අපි නතර කරමු මැදිහත් වෙමු. දැන් මඩ කලපිය ගත්තොත් එහෙම. අර්ලිය ගහ මන්දිරේ සූට් ගහගෙන ආපු 60 දෙනෙක් කහක් කරනවානේ. මොකද්ද ඒකේ තියෙන අයිති මේ ලියුම් ඔක්කොම ගෙනල්ලා
සූට් ගාගෙන ආපු කෙල්ල කොල්ලවා 60ක් කහකන මඩ කල පිටර 13ක් ඉන්න. ඒ පොදුවේ තියෙන එකක් තමයි මේක ආයි ආණ්ඩුව ඇතුලේ තියෙන්නේ. ඒක නිසා තමයි අපි තරුණයන්ට කියන්නේ මේ මේ රැවටිලිකාරී මේ 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 ප්‍රෝඩාකාරී ආණ්ඩුවත් එක්ක මේ අපිට යන්න ගමනක් නැහැ. හැබැයි එහෙම කියලා අනිත් ආණ්ඩුව මේ අනිත් ඉන්න හොරු ටිකත් එක්ක ගේම ගහලා වැඩකුත් නැහැ. වෙන ගමනකට අපි අවතීන වෙන්න ඕන කියන එක තමයි අපි තරුණ තරුණ ඉදිරියට කියන්නේ. ඒක නිසා හැබැයි අරගලේ වෙනුවෙන් 23 ඉඳලා කොළඹට එන්න කියන. තව එක ප්‍රශ්නයක් විතරක් අහන්න මේ බාහිර එක. දැන් සාමාන්‍යයෙන් ඉතාම සාධාරණ යුක්තිගරුක අධිකරණයක් තියෙනවා කියලා රජයේ පුළුවා මේ බොහොම උදමනමින් ඉන්නවනේ. දැන් ඊයේ පෙරේද වෙනකොට එනවා නිදොස් කොට නිදහස් කරන ලදී කවුද අර කුරුණෑගල ජොන්ස්ටන් ෆර්නාන්ඩු පිටව අමාත්‍යවරේ. අද වෙනකොට නීතිපතිවරයා ලියුමක් ගහනවා මේක තීන්දුවට එරෙහිව අපි ආචරණයකට යනවා කියන්නේ රජයේ නීතිපති කියනවා. ඉතින් එතකොට මේ අධිකරණයේ වැරදි මෙහෙමයි. දැන් ඕක අධිකරණයේ වැරැද්දකට වඩා අපි දකින්නේ මේ දේශපාලන ක්‍රියාවලියේ තියෙන හැප්පීම තමයි මේ සියලු දේවල් ඇතුළේ තියෙන්නේ. මොකද දැන් අද තියෙන දේ තමයිනේ අග්‍රාමාත්‍යවරයා ඇත්ත කතාව නන්නත්තර වෙලා ඉන්නේ. ජනාධිපතිවරයා ඊට වඩා නන්නත්තර වෙලා ඉන්නේ. ඒක නිසා දැන් ජනාධිපතිවරයා කල්පනා කරනවා තමන්ගේ හොරු ටිකත් රැකගෙන කොහොමද තමන්ගේ ඊළඟ ජනාධිපති සීනට යන්නේ කියලා. අග්‍රාමාත්‍යවරයා කල්පනා කරනවා දැන් මේ යන වෙලාව ඇතුළේ තව කොහොම හරි කරලා ෂොට් එකක් දීලා මහින්ද මහත්තයත් එක්ක හරි සෙට් වෙලා මෙයා ආණ්ඩුව ඇදුවොත් අපිට කියලා වෙලා යනවා. අපි කොහොමද වැඩේ කරන්න යන්නේ කියලා. ඒක තමයි ඔය උඩ තියෙන ප්‍රශ්නේ තමයි සමස්ත දෙයට බලපාන්නේ. නීතියද හොරුද සියලු දේවල් තියෙන. ඒක නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඔබ ගන්නකො දැන් මීට සතියකට ඉස්සර තිබුණු මාධ්‍ය ඇතුළේ තිබුණු සාකච්ඡාව මොකද්ද? මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු මේ හිටපු මහින්ද මහත්තයත් එක්ක එකට එකතු වෙලා ආණ්ඩුව හදන්න ඕන කියන සාකච්ඡාවක් තිබුණා. දැන් මොකක් හරි වෙලා ආයෙ චූටි දවස් කීපකට මම දැන් සෙටල් කරගෙන තියෙනවා. මොකක් හරි කමක් නැහැ. මම මොකක් හරි සලකන්නම් කියලා දැන් සෙටල් කරලා දැන් ආයෙ දීගේ පොඩ්ඩක් කැල්ල ගිලා තියෙනවා. ඒක නිසා දැන් කට්ටිය බැන බැන ඉන්නේ. ඒක දැන් ඒක ඉවරයි. එතකොට දැන් එහෙම කියන්නේ කිව්වේ ඇවිල්ලා මේ අඩි 6ක් වලක් ඇතුළට යන්න හිටපු කියලා. ඒව අදාළ නැහැ. මොකද දේශපාලන බලය වෙනුවෙන් අඩි 6ක් නෙමෙයි කීයේ වුණත් කමක් නැහැ. දැන් ඒකටත් එක්ක ගිහලා සෙට් වෙන්න හදන්න. මොකද ඒක මේ අපිට සුභසිද්ධියක් නඳා නෙමෙයි.